කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවනේ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. කවිස් ප්‍රොපර්ටි සේල් තුලින් අද ඔයාලට ගෙනාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටම්බුරු ප්‍රදේශයෙන් තවත් විකුණන්න තියෙන ඉඩමක තොරතුරු අරගෙන. මේ ඉඩම ගැන තොරතුරු ටිකයි මේ වීඩියෝ ක්ලිප් එකයි අපිට එව්වේ අජිත් කුමාරසිරි කියලා කෙනෙක් WhatsApp කරහින්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනද වගේ හැමෝටම මතක් කරනවා කවිස් ප්‍රොපර්ටි සේල් YouTube channel එක තාම subscribe කරන්න නැත්නම් වීඩියෝ එකට පහලින් තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට හැපැත්තෙන් මතුවෙන bell icon එකක් click කරලා ඕල් දීලා තියාගන්න. නිට්ටම්බුව නගරය කියන්නේ කොළඹ නුවර මාර්ගයේ අතරමඟදී හමු වෙන ගොඩ පාසුගම් වලින් සමන්විත නගරයක්. ඉතින් නිට්ටම්බුව නගරේදලා මේ ඉඩම ගාවට තියෙන කිලෝමීටර 3ක විතර දුරක්. මුලින්ම මේ ඉඩම ගාවට යන්න තියෙන්නේ නිට්ටම්බුව නගරේ ඉඳලා කොළඹ නුවර මාර්ගයේ නුවර දෙසට. නිට්ටම්බුවේ පොලිසියක් පහු කරගෙන මීටර 75ක් විතර දුරට ගියාම කෝංගස් දෙනිය හන්දිය හම්බෙනවා. කෝංගස් දෙනිය හන්දියෙන් පණාවල මාර්ගයට ඇරිලා කිලෝමීටර 2.5ක් විතර ගියාට පස්සේ මේ ඉඩම දැක ගන්න පුළුවන්. මේඩම පර්චස් 16 හමාරක 4ක් ඉඩම. ඉති මුල් ඉඩමම මායිම් කරලා තියෙනවා කම්බි වැටකින්. ඒ වගේම මේ ඉඩමට දකුණු පැත්තට මායිම්වත් වම් පැත්තට මායිම්වත් ඒ වගේම ඉඩම පිටිපස්සට මායිම්වත් තවත් මේ වගේ ඉඩම් දැක ගන්න පුළුවන්. ඉති ඉඩමට මායිම්ව තියෙන මේ මාර්ගයේ කුඹල් ඔලුවට යන මාර්ගය. මේ මාර්ගයේ අඩි 20ක මාර්ගයයි. ඉතින් මේ ඉඩම ඔයාලට අරන් තියාගත්ත පාඩු නෑ මොකද මේ පැත්තේ පර්චේස් එක අවුරුද්දෙන් අවුරුද්දට ගණන් වැඩි වෙනවා. ඒ ඉන්න හොඳ ආයෝජනයක් හැටියටත් මේ ඉඩම හඳුන්වන්න පුළුවන්. කෘෂිකාර්මික කටයුතු වලට වගේම නිවසක් හදලා පදිංචි වීමටත් මේ ඉඩම ගොඩක්ම සුදුසුයි. ඉතින් මේ ඉඩම විකුණන්නේ හදිසි මුදල් අවශ්‍යතාවයන් මත. ඉතින් මේ පැත්තේ පර්චේස් එක වටිනාකම වෙන්නේ රුපියල් 325,000යි. ඉතින් මේ ඉඩම විකුණන්නේ හදිසි මුදල් අවශ්‍යතාවයන් මත හින්දා මේ කට්ටිය දෙනවා කියන්නේ පර්චේස් එක මිල රුපියල් 275,000 ගානේ. ඒ අනුව මේ ඉඩම වටිනාකම වෙන්නේ රුපියල් 45,37,500යි. ඉතින් අද හෙට ඉක්මන් කරලා ගන්න ඕන මේ මිල ගොඩක්ම අඩු වෙනවා කිව්වා. ඉතින් මිල ගණන් සහ අනිකුත් සියලුම විස්තර තිරෙන් දිස්තන මේ දුරකථන අංකයට කතා කරලා ඔයාලට දැනගන්න පුළුවන්. මේ ස්ථානයේ ඉඳලා නිට්ටම්බුව නගරයට තියෙන කිලෝමීටර 3ක විතර දුරක්. ඒ වගේම වේයන්ගොඩ නගරයට තියෙන කිලෝමීටර 4ක විතර දුරක්. වතුපිටිවල ආයෝජන කලාපයට තියෙන කිලෝමීටර 6ක විතර දුරක්. ඒ වගේම කුඹල්වලු හන්දියට කිලෝමීටර 1.5ක දුරක් තියෙනවා. ගිරූල්ල නගරයට තියෙන කිලෝමීටර 7ක විතර දුරක්. මේ හැම නගරයකටම පැය භාගයක් හෝ ඊට වඩා අඩු කාලයකින් යන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන්. නැවතත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා ඔක්කොටම සුබ දවසක්.